මේ ඡන්දය පරාජය කරන්න මූලිකම හේතුව මම මේකයි මේක බොන තවත් කරපු දා අවශ්‍ය නැති නිසා බොරු කියනවා ඇත්ත කියන්නේ නැතුව මේ සෙට් එක මේක නෑ මේක හොඳ ඒක විතර අඩුම නම් මොනවා හරි කියන්නේ කියන එකක් හරි දාන්න අනිත් ඒවා නම් වැඩක්ම අනිත් එක නෑ ඇවිත් නෑ සමජ ජන බලවේග කියලා බලවේගයක් හදනකොට ඒ බලවේගයට එකතු වුණේ දැන් එදා හිටපු පාර්ලිමේන්තුවේ 182ක් එකතු වුණේ සමජ ජන බලවේගයට ඒ හේතුව නිසා කෘත්‍ය අධිකාරී මණ්ඩලයක් තිබුණා පක්ෂේ සජිත් මහත්තයර බාර ගන්න කිව්වා අගමැතිකම හැබැයි සජිත් මහත්තයර ඕන විදිහට කට්ටේ පත් කිරීම කරන්න බැහැ කිව්වා ආත භූත කතාවක් නෙමෙයි දැන් මිනිහට ආයෙත් ඉල්ලන්න කියනවා ජනාධිපති රණේ මැදට දාලා මහා ගහ ගඟ මැද තනි කරා මිනිස්සයා අගෝස්තු 12 අපි එකපාරට ගැව්ව සජිත් එනවා කියලා රැස්වීම ඒයි මම ඒක කරේද අපි දැනගත්තා අගෝස්තු 11 වෙනිදා මැද මුලනේ වලව්ව පෙන්නලා අයියා ගෙනල්ලා මල්ලියෝ පෙන්නලා ගෝන්න ජනාධිපතිට මම දානවා මගේ ගෝඨාභය අපි ඩක්කාල කලබල වුණා අපේ අපේක්ෂිකයන් කවුදවත් කියලා අපි දන්නේ නැහැ අපි බදුල්ල රැස්වීමක් රැලියක් කළා අපි චතුරලාභ කණ්ඩායම කතා කරගෙන බදුල්ල දැම්ම සජිත් එනවා කියලා රැස්වීම මට තාම මතකයි රණදීප් ක්‍රමසිංහ මහත්තයා මට එදා කතා කරා උදේ රැස්වීම හවස 3ට උදේ කතා කළා මොකද්ද මේ සජිත් මොකද්ද දෙනවා කියන්නේ මම කොහොමද සජිත් එනවා කියන්නේ ඇයි මොකටද කියලා මම බල්ලෙන් එනවා කියලා බදුල්ල මිනිස්සුන්ව බල්ලෙන් මොකද ආසන 9න් 9ම ගිය පාර පාර්ලිමේන්තු මැතිවරණයේදී බදුල්ල විශ්සේ අපි හැම ආසනයක්ම දෙනවා මයි අංගනේ වියලුව පස්සර බදුල්ල වැලිමඩ හාලියල බණ්ඩාරල හපුතලේ මේ ඔක්කොම ආසන දෙන්නම රනිල් වික්‍රමසිංහ ආසනට ආවේ දෙපාර දිස්ත්‍රික් කිරාවේ දෙපාරයි ආසන 9න් 9ම දීලා හැබැයි මම දන්නවා මෙහෙ දෙනියා එහෙමනම් 30ක පාරක් ආවා ඇයි ආවේ කියලා මගෙන් අහන්න එපා තාම බලන්න දාවේ මොකටද ආවේ කාත් එක්ක හොරු තල්ලෙන් ආවද කියලා මම කතා කරන්න යන්නේ නැහැ මට අදාළ නැහැ හැබැයි අපි මේක ඉවසන් හිටියා තනි මිනිහෙක්ට මේ පක්ෂේ යට කරගෙන ඉන්න බැරි නිසා හැමදාම කටවහගෙන ඉන්න බැරි නිසා හැමදාම වහල්ෙක් වෙන්න බැරි නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා මට මේ කතා කරන්න අයිතියක් තියෙනවා එතුමා අමානුෂික රටල ඉන්න වෙලාවේ මම්මගේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙන් අයින් වෙලා බදුල්ලේ පළාත් සභාවට ඡන්දය ඉල්ලන්න ගියා ඊට පස්සේ ජනාධිපතිවරණයක් එන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විරුද්ධව කැරලිපිට පක්ෂය යනකොට සිරිකොතට ගල් ගහනකොට ඒත් අපි පක්ෂ එකමුතුකම රකින්න උත්සාහ කරා අයින් වෙලා ගිහිල්ලා මම කිව්වේ සජිත් රනිල් එක වේදිකාවට නගින්න ඕන කියලා පස්සර සම්මන්ත්‍රණෙදි නැග්ගා මට මතකයි එදා ඉතිහාසයේ එච්චර සෙනඟක් මම ජීවිතේට දැකලා නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයා බේරගෙන අරන් ආවා ඒත් අද රනිල් වික්‍රමසිංහ මහත්තයා ඩීල් දේශපාලනයට ඇවිත් තියෙනවා කාත් එක්කද මැද මුල නේවලව්වත් එක්ක වැඩි ඕනේ නැහැ සාගල මහත්තයාගේ තනක කියලා තියෙනවා මොනා වුණත් මේ ඡන්දෙන් පස්සේ මම තමයි එන්නේ ආයෙත් කිව්වා අනිවාර්යෙන් අපිටත් එපා මේවා ඇත්තටම පිළිල මේවා මේ රටේ තියෙන පිළිල අකිල විරාජ් මහලේකම් වෙන්නේ කොහොමද කරු දෙමව්පියනි සාගර රත්නායකගෙන් අපි අවසර ගන්න ඕනේ ආසන 9න් 9ම දිනලා මමත් කැබිනට් වේ සාගරක් කැබිනට් වේ සාගර ගහවෙන් තමයි ඔක්කොම යන්න ඕනේ නොද්දකින් විතර පක්ෂයක් දෙ මේවා හිතලා සජිත් මහත්තයාව 12 ගෙනාවා ඡන්දෙ තිබ්බේ නොවැම්බර් 16 සජිත් මහත්තයාට අපේක්ෂකත්වයේ දුන්නේ ඔක්තෝබර් 7 මගේ අම්මේ තාත්තු ඔක්තෝබර් 7 මාසයක් නැහැ ඡන්දෙට දාවෙන්ද ගාලු මෝදර මීටිමක් කරාවි ඒ මීටිම කරලා 13 වෙනිදා ඉඳන් 13 වෙනිදා හරියට මාසෙට රැස්වීම 154ක් සංවිධානය කරා ඒ වේදිකා ටික හදුව මම නිසා මම දන්නවා හැම රැස්වීමකම මම ගියා මම කතා කරේ නෑ බෑ රැස්වීම වල ඔක්කොම කරන්න ඕන වැඩසටහන් ටික සින්දු ටික වීඩියෝ වෝල් ඒ ඔක්කොම හැදුවේ මම සමන් දන්නේ කොච්චර අමාරු වුණාද කියලා සජිත් මහත්තයර චෝදනා කරා විපක්ෂය සහ මේ ජඩ මාධ්‍ය මොකද්ද මේ මිනිහා කියන්නේ කියලා ඇයි මේ මිනිස්සුන්ට වෙලාව තිබුණේ නෑ රැස්වීමකට ඇවිල්ලා කටපර ගාලා කියන්න වුණා ඊට පස්සේ අනිත් රැස්වීමට යන මිනිසුන්ට හිතා ගන්න කරා මේ සජිත් කියන්නේ දේශපාලන බුද්ධියක් නැති මිනිහෙක්ද කියලා අහන්න ගත්තා එහෙම මතයක් හැදුවා මේ ඡන්දය පරාජය කරන්න මූලිකම හේතුව මම මේකයි මේක බොන තවත් කරපු දා අවශ්‍ය නැති නිසා බොරු කියනවා ඇත්ත කියන්නේ නැතුව ඒකට හේතුවක් තියෙනවා මම එදා කිව්වේ කතාවක් සජිත් මහත්තයර 142ක් හම්බුණා ගෝඨාභය රාජපක්ෂට 152ක් හම්බුණා මේක කවුද කරේ මේ සෙට් එක මේක නෑ මේක හොඳ
ඒක විතර අඩු ගන්න මොනවා හරි කියන්නේ කියන එකක් හරි දාන්න. අනිත් ඒවා නම් වැඩක්ම අනිත් එක නෑ ඇවිත් නෑ. දාන්නවනේ තුර මොකද්ද කිය? තුර උදමල කල්පනා කරලා බලන්න. ඒ නාලිකාවේ තමයි ඉස්සල්ලාම ආවේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අප්‍රේල් 21 ප්‍රශ්නෙන් පස්සේ 27 වෙනිදා හරියට සතියෙන් ඒගොල්ලන් ගේනවා සඳ උදේ තියෙන සඳ තියෙන අර වැඩසටහන. ඒකේ ගෙනලා නෝනගෙන කියන්නේ අමුතු විදිහට ප්‍රශ්න ආන්නේ. කන්නාඩි දාල්. යාහන රටේ ප්‍රශ්න තියෙනවා. රට අනතුරට යනවා. ඔබතුමා සූදානම් රටේ ජනාධිපති වෙන්නේ කියලා. මෙතන මෙයා කියනවා ඔව් මං සූදානම් රටේ ජනාධිපති. ඔන්න 27 21 ප්‍රශ්න වෙනවා 27 බඩු පනිනවා එළියට. අර බලලා මල්ලෙන් එළියට පැනන වගේ මෙන්න ගේම් ෂෝ එක පටන් ගන්නවා. මොකද්ද උනේ ඉස්සරහ අපිට ගාගෙන ගියා. ආණ්ඩුවර බැනගෙන ගියා. සජිත් මහත්තයා 142යි ගෝඨාභය 152. ඔන්න බලන්න ගණන් හදලා හරියට කොහොමද මේක වෙන්නේ කියලා. මේගොල්ලන්ට ඕන වුණා මේ මැතිවරණේ. ඒගොල්ලන් නම් සිංහල බෞද්ධ උපරිම ඡන්ද ප්‍රමාණය ඒගොල්ලන්ට හම්බ වෙනවා. UN එකට හම්බ වෙන සිංහල බෞද්ධ ප්‍රමාණය හම්බ වෙනවා. ගහන්න ඕන තැන කොයිද? මුස්ලිම් සහ කතෝලික ඡන්දවල වනවන්න ඕනේ. ඒකට මෙහෙට වනන්න ඕනේ. ඒ නිසා තමයි ඔය පාස්කු ප්‍රහාරය නිර්මාණය වෙන්නේ කියන එක මම අද බය නැතුව කියන්නේ. මේක ඇත්තට කල්පනා කරලා බලුවොත් මේක ඇතුලේ ගේමක් තිබුණේ. ගේමේ අන්තිමට පරිප්පුම කාපු කතා තමයි මම. මොකටද ඒ ඇත්ත කියන්නේ? මං ගිහිල්ලා කිව්වා මං එදා බදුල්ලේ හිටියේ මම බය නැතුව කියන ඕන මිනිත්තු හොයලා බලන්න පුළුවන්. ප්‍රශ්නේ වෙච්ච ගාම මමත් බදුල්ලේ තිබ්බ පල්ලිය ඇතුළට ගිහිල්ලා ඔක්කොම චෙක් කරේ මමමයි. හැබැයි මාඩිය ගහපු ගේම මොකද මම එනකොට මාව ඇවිල්ලා ගත්තේ මට රණිල් වික්‍රමසිංහ කෝල් කරලා එක්කව වහම එදා එතුමා හිටියේ බෙන්තොට කොයිද? රණිල් වික්‍රමසිංහ මහත්තයා බෝම්බ යනකොට මං එයාට බදුල්ලේ ඉඳන් කතා කරා. මං කොහොමද මොකද්ද මේ වෙලා තියෙන්නේ? අකෝ හරින් වහම කොළඹට එන්නේ. මං කොහොමද කොළඹට එන්නේ දෙන්නේ නැහැ. පැය 6මාරක්වත් යනවා දැන් බදුල්ලේ ඉඳන් එන්නේ යොත් මම මහියන් ගෙන ආදී අවුරුදු උත්සවයේ ඊයේ බදුල්ලේ තිබ්බ ෆ්ලෑෂ් බෑග් ගහන්නේ ඔක්කොම කැන්සල් කරලා එන්න ඕනේ කිව්වා. කෝවා නෑ. සවින්ද සිල්වා හෙලිකොප්ටරයකින් එනවා දැන් හපුතලේට. මං කියන්නම් ඔයාවත් ගන්න කියලා මාව ගත්තා ඇවිල්ලා. යන ගමන් තමයි අපේ අක්කා මට කිව්වේ මල්ලි මාර වැඩේ නෝයි තාත්තා මේක ඉරෑ කිව්වනේ කියලා. මගේ තාත්තා වෙනකොට ICU එකේ හිටියේ නවලෝකේ. තාමත් ඔක්සිජන් ගහලා දැන් තාත්තා නැති වුණා මැරුණා ඔක්තෝබර් මාසෙදී. එතකොට තමයි මම කලබලෙලා මම කොහොමද කියලා. කව දන්නේ නැහැ බෙහෙත් ගාලා හිටියේ මොනා කිව්වද කියලා දන්නේ නැහැ. අපි කොහොමද හිතන්නේ මේ මිනිස්සු ඇත්ත කියයිද? මොකද්ද අසනීපේ හීනයක් දැකලා සාමාන්‍ය මැරෙන්න ඉන්නකොට මිනිස්සු සමහර දේවල් දකින්නවා කියලා කිව්වද මම බය වුණා. මම අනිත් පැත්තට කෙනෙක්ම ගාලු මෝදර වැස්සේ වැස්ස ගාම ගිහලා තාත්තව හමුවුණා. මම තාත්තා කොහොමද දන්නේ කියලා. තාත්තා හරි වසයි. මාව ගණන් ගන්න නැහැ. සත පහර ජනාධිපතිතුමා මගේ මූ මට මාව ඉදින් පුතා තමයි යා. අඩුවක් අම්සල්ලා මම දන්නවනේ ඔය ජීව. ඔච්චරයි ජීව. මං ගියා රණිල් වික්‍රමසිංහ මහත්තයා ගන්න. යම් රාජලි කොමිසක මාතමර කොලයක් තිබුණා. ඒ කොලේ ওই සාරාම්ලේ කතන්දර ඔක්කොම පොලිසියට ඇවිල්ලා තිබුණා. වාර්තාවක් තිබිලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේනයි රණිල් වික්‍රමසිංහ ගොල්ලගේ තිබුණු ප්‍රශ්න නිසා රණිල් වික්‍රමසිංහ මහත්තයා කිසිම වාර්තාවක් කරලා නැහැ. ඒක ඔබතුමාලා දන්නවද? මහින්ද රාජපක්ෂ ගාවත් වාර්තාව තිබ්බා. එයාගේ නමක් තියෙනවා ඒ වාර්තාව. හිටපු ජනාධිපතිවරයාගේ නම තියෙනවා. හැබැයි මේක මොකද උනේ? මම ගිහිල්ලා මාධ්‍යර ගිහිල්ලා මම කිව්වා කලබල වෙන්න එපා කතෝලික ක්‍රිස්තියානි ජනතාව ආයත් මිනිසුත් එක්ක හිරියාර කරගන්න එපා ඔක්කොම කියලා නැගිටලා යන්න යනකොට මාධ්‍යවේදියෙක් මගෙන් ඇහුවා ඒ කියන්නේ ඔබතුමා කියන්නේ පොලිසිය මේක දන්නවද කියලා. මම කෝයි මට දෙන ප්‍රශ්නේ පොලිසිය දන්නේ නැක නෙමෙයි ලෙඩ ඇඳේ මැරෙන්න ඉන්න තාත්තා දන්නවනම් පොලිසිය කොහොමද දන්නේ නැත්තේ කියලා. අම්මට උඩු මේක කරගෙවුවා මට. ඉතල බලන්න මේ මුංගේ දේශපාලන ගේම්. මම ඒකයි කිව්වේ මේ බලවේගයේ ඇතුලේ 105 ගලවන්න ගේමක් තිබුණා. ඕනම මිනිහේ බයයි නේද හොරා යුද්ධයක් වත් වෙනව නම්. මුතුමල බය නැද්ද? කුරුරු යුද්ධය අවසන් වුණාට පස්සේ ආයෙත් මේ වගේ ප්‍රශ්න කරලා බෝම්බ පිරවනම් බය නැද්ද? කොතනටද මුං ගෑවුවේ? බෝම්බයක් පත්තු කරා වෙන්නම් බැරි නැද්ද? බලයට දින තණ්හාවට ගෑදරකමට බයට මේ කන්ද ගියොත් යම ගියාම තමයි කියලා බයද රාජපක්ෂ පවුර කරා කියලා මුතුමලට හිතෙන්නේ වගේ නැද්ද? හිතන්න යමක් මං ඉතුරු කරා. මේකේ ඇත්ත උඩ ඉන්න දෙයියෝ දවසක එලි කරයි. මගේ කට මම බය නැතුව කතා කරන්නේ. මාව මේ වෙනකොට අට පාරකට CID ජනාධිපති කොමිසම් වලට ගෙනා. අම්මේ තාත්තේ අපිට රටක් ඕනේ නැද්ද? මේ රටේක පෞලවණ යන්න ඕනේ. යකෝ එක පැත්තකින් රාජපක්ෂ රටේ බාය දේශපාලනය තියන් ඉන්නවා පොහොට්ටුවක් අල්ලගෙන. අනිත් පැත්තේ රනිල් වික්‍රමසිංහ සාගලේ යකිලෙලිට UNP අල්ලගෙන. ඉතින් ඒකට මේ සමගි ජනවැගේ අපි හදන්න ඕනේ නැද්ද? මේක පක්ෂයක් නෙමෙයි මේක බලවේගයක්. මේ බලවේගයෙන් අපි උත්සාහ කරන්නේ මිනිසුන්ට අන්ධ වෙච්ච 69 ලක්ෂයක් ඇත්තම එන්නන්න. 56 ලක්ෂයේ කණ්ඩායම ඔබතුමාලා ඔබතුමාලට කාටවත් මුකුත් කියන්න බෑ. අපිට වැරදුන්නේ නැහැ. හැබැයි අර 105ට ගැහැව්වේ ඔය ප්‍රශ්න නිසායි.
මං ඉතින් අර කටවැරදිලා පොඩි වචනයක් කිව්වයි කියලා නමක් පටලවයි කියලා මට ගහපු ගැහිලා බය වෙන්නේ නැහැ. ඇත්ත කියන්න කවදාවත් බය වෙන්න ඕනේ නැහැ. මම ඔබතුමා ඉන්න මේ ස්වභාව ධර්මය කම්පා වෙලා තියෙන මේ බොරු වලට අද වාහන හිරි ගැටිය පැත්තේ ගියා මේක සුද්ධෙක් නැහැ. අද හැට රට හැරියත් මේ සුද්ධ ටික කපාට එන්නේ නැහැ. මේ රටේ ඉන්න යුගයේ මිනිසුන් තරමකුණා තංගල්ලේදී සභාවතුල මරපු හැටි සුද්ධ සුද්ධියන් ආයේ තුන්වමනගෙන ස්වභාව ධර්මේ කම්පා වෙන්නේ නැද්ද? කොරෝනාව අපිට විතරක් නෙමෙයි ලෝකෙටම හැදුනට කොරෝනා කෙනාවත් තුන් කියලා ඔබතුමාලා දන්නවා. වියට්නාමයේ පෙබරවාරි මාසේ රට වැහැව්වා. එයාපෝට් වැහැව්වා. ඒ රටේ එක මිනිහෙක්ට කොරෝනා නැහැ දැන් රට අරලා හොඳට වැඩ කටයුතු කරගෙන යනවා. අපේ ගොයිය මොකද කරේ? මාර්තු මාසේ මේ සැප්තැම්බර් වෙනකන් පාර්ලිමේන්තුවේ කියන්න පුළුවන් වුණා අයියා වදමැති කරන්න තියෙන පිස්සුව නිසා අයියට පුතාව ඉස්සරහට ගේන්න ඕන තියෙන පිස්සුව නිසා අපේ මිනිසු බිලි දුන්නා. ඇත්ත යථාර්ථය ඕකයි. අගෝ මාර්තු මාසේ පළවෙනිදා දෙවෙනිදා පාර්ලිමේන්තු විශ්වවිද්‍යාල 7 වෙනිදා මුන් ගැහුවා ඇඩ් එකක් ලෝකෙටම ලංකාව කොරෝනා ෆ්‍රී කියලා. ඒක ගැහුවෙත් අර වල් සින්දු හදන එකෙක් ඉන්නවා මුන්ගේ පක්ෂේ. මිනිහන මොකද්ද ගුරාජ් ප්‍රොඩක්ෂන්ද මොකද්ද කියලා කියන මොන රාජ්‍ය මොකද්ද කියලා කියන මිනිහාගේ නම. මිනිහා තමයි ඕක හැදුවේ. පළවෙනි ලංකාවේ ආසාදිමියා කොරෝනා වලින් ටුවර් ගයිඩ් කෙනෙක්. ටුවර් ගයිඩ් කෙනා තමයි පළවෙනි ලංකාවේ කොරෝනා හැදුනේ. 19 වෙනකන් අරන් හිටියා මුන් රට. මොකද නාම යෝජනා දීලා ඉවර කරගන්න ඕන නිසා. ඒකෙන් තමයි වැඩේ දුරදිග ගියේ. ඒකෙන් තමයි මිනිසුන්ගේ රස්සා නැති වුනේ. මාස් ලංක ෆැක්ටරි විතරක් මට ආරංචි කරන 4000ක් අයින් කරනවා. අද හිට ඔබතුමාලේ ඔච්චර දරුවන්ගේ කොළඹ ආලවන් රස්සා කීයක් නැති වුණාද කියලා. එක පහට මුන් දෙනවා කියපු 22ක් මුන් දුන්නද? ලීස් වලට නැහැ කිව්වා. ලයිට් බිල, වතුර බිල දැන් ඩබල් වෙනවා. මොන තරම් බොරුද කිව්වේ? රට රකින්න අපේ විරුව පච කෙලින අපේ විරුවෙක් කැඳිරපත් වෙලා තියෙනවා. රට රකින්න කෙසේ වෙතත් එක නාලිකාවක්ද පුළුවන් වුණාද? කරුණාම්මාන් කියන්නේ පාදඩේ කියලා කියන්න පුළුවන් වුණාද? බැරි වුණා. එක දේශපාලකෙක්ට කොන්ද තිබුණාද? කරුණා කියන්නේ තිරසනේ කියලා. කොහොමද මං දැක්ක අපේ මුන් සමර්ථයන්ගල කියන මං අයින් වෙන්න ඕනේ. ඇත්ත කතා කරන්නේ. මං අයින් වෙන්න ඕනේ හැබැයි මුන්ට කොන්දක් නැහැ කියන 3000ක් මම අලිමංකඩ මැරුවයි කියන කාව අයින් කරන්න කියලා අපේ ලංකාවේ කිසිම කෙනෙක්ට නැහැ කොන්දක් නැගිලා කියන්නේ.